ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. අයිබෝන් ඓතිහාසික රුහුණු කතරගම කාවන්තිස්ස පුර තිස්ස මහාරාමේදී අද මේ ජන හමු සහ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. 2024 ජූලි මාස එනම් අද 21 වෙනි දින දැනට විවස්ථා සංශෝධනයක් වර්තමාන රජයේ නායකකාරක ආදී ගෙනෙමින් පවතිනවා. දැන් අපි අහන්න කැමැති ජනාධිපතිතුමනි, මේ රටම ඒ වගේම මුළු ලෝකයේම උපරණ විදිහට බෝම්බයක් උපුරවලා ජනාධිපති මැතිවරණයේ තියෙන බවට දැන් ජනතාවගේ හදවතට යොමු කරලා ඊළඟට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 22 සංශෝධනයක් ගෙන ආවා. මේ 22 සංශෝධනය ගෙන ආවේ තවත් කාලයක් ඉදිරි කර ගන්නද, එහෙම නැත්නම් ආය ජනමත විචාරණයකට යන්නද? මේ 22 සංශෝධනයේදී දැන් මේ කාලේ ඇද්ද කරගෙන යන්න 22 සංශෝධනය දැන් මේ වෙන විට කරගෙන යන්න වෙලාවක් ඇද්ද? කාලේ ඇද්ද? මේවට වියදම් වෙන සල්ලි, වියදම් වෙන මුදල් කාගේද? 22 සංශෝධනයෙන් ගෙනල්ලා ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කර ගැනීමට, එහෙම නැත්නම් ආයමත් ජනමත විචාරණ ගිහිල්ලා රටේ ධනස්කන්ධය විනාශ කරන්නද? අපි දැක්කා මේ වසරක් දීර්ඝ කර ගැනීම සඳහා සමහර නීතිච්ච මාත්‍රකේනයි, සමහර විරද ව්‍යාපාරිකයයි ගිහිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණය නඩුපවලා ඒ අය දඩ කාලවිලා ඒ අයගේ බැරි තැන ආපස්සට 22 සංශෝධනයක් ගෙනාවා. මේ 22 සංශෝධන සම්බන්ධව අපි පාර්ලිමේන්තුවේ 225 දෙනා අහන්න කැමතිද? තමුන්නාසලා මේ 22 සංශෝධන කැමැතිද? හැබැයි ගෙවල් වලට නම් යන්න සූදානම් වෙන්න එපා. සමහර අය ගෙවල් වල අය ඉන්නේ මැති අමිතුරු 22 සංශෝධන කෙල්ල තොපි වරේකෝ කිය කිය දැන් කොස්සයි ඉදලයි තියාගෙන මඟ බලන් ඉන්නේ. ඊළඟ මැතිවරණයට යනකොට තමුන්නාසට අනිවාර්යෙන් කොහොමිටම් පාරවල් ඉදල් පාරවල් ලැබෙන එක ලැබෙනවා. කොපමණ මුදල් ඉදන් කරත් වැඩක් නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න, අද වෙන විට ජනතාවට පාන් කියාගන්න බැරි වෙලාවක මේ 22 සංශෝධනයක් ගෙනේවා. මැතිවරණයට ඇයි බය? දැන් පළාත් පාලන මැතිවරණය ගෙනාවා. පළාත් පාලන මැතිවරණය මොකදුනේ? පළාත් පාලන මැතිවරණය සම්පූර්ණ තිබෙත් නැ. අද වෙනතුරු හැපමුදල් ආපස්සට පක්ෂයේ ලේකම්වරක පක්ෂ නායක ලබා දුන්නේත් නැ. ඒ වගේම පළාත් පාලන මැතිවරණය කලදෙම ඒ වගේ ජනාධිපති මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දාලා මොකද කරන්න යන්නේ මේ රටට? අද අපි දන්නවා ගොවියන්ගේ වීතික ගන්නේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ. ඇයි ඒ? උන්ට ඕන විදිහට ඕන වෙලාවක මේ හාල්මින වැඩි කරන්න පුළුවන් රජයේ කට්ටිය වී ගන්නකොට ලහිලයියේ පෞද්ගලික ආයතනය ගිහිල්ලා පෞද්ගලික වී අරගෙන ඉන්දියේ ඒක රාජ්‍ය කරගන්නවා. හේතුව මොකද? හාල් වැඩිපුර වැඩි ගන්න විකුණන්න පුතා. මේවා සම්බන්ධ රජයේ කතා කරන්නේ නැහැනේ. රජයේ කෘෂිකර්ම ඇමතිවරයෙක් කියනවා, අනේ මන් දන්නේ කෘෂිකර්ම ඇමතිවරයා ගන්නා තීරණ මොනවද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඒතුමාලගේ සමහරකට සාක්කු පෞද්ගලික ලේකම්වරුන්ගේ සාක්කු පිරෙන්න පුළුවන්. හැබැයි ගොවි ජනතාවගේ සාක්කු පිරෙන්නෙත් නැහැ, පුළුවන්ෙත් නැහැ. ගොවියෝ එහෙමයි ගොවියන්ට සහාය ලබා දෙන්න. ස්තුතියි, තෙරුවන් සරණයි.